පැත්තෙන් දෙවන්න ආශිර්වාද කරන්න යනවා. හොඳයි, දෙවන්න ආශිර්වාද ප්‍රශංසා වේවා. දෙවන්න ආශිර්වාද මස්තරපුර ජය දින මක්කේසාද දෙවන්න ආශිර්වාද කැමැත්තම උන්නාසික සෙනග 2018 වසර ජය ගන්න එක මා 2018 පළවෙනි දවසේ දේශනා කරන මේ ස්ථානයේ මේ දෙවන්න ආශිර්වාද කැමැත්ත තමයි ඔබ 2018 වසර තුල මේ ජීවිතේ ජය ගැනීම ඔබ ජීවිතේ අමාරුකම් ප්‍රශ්න වලින් ගැටළු වලින් ජය ගැනීම දෙවන්න ආශිර්වාද කැමැත්ත. ඒ දෙවන්න ආශිර්වාදයේ මඟ පෙන්වීම දෙනාසෝපිය සෙනගට ඔහුගේ ජයග්‍රහණය කරා ගමන් කර මිස දෙවන්න ආශිර්වාද දේවචනේ තුරුන් ආශිර්වාද ඔවුන්ට මඟ පෙන්වන මක්නිසාද දෙවන්න ආශිර්වාද වචනේ කියන නුඹලා නෙමෙයි මම තෝරගන්න තෝරගත්තේ මමයි නුඹලා තෝරගත්තේ කියලා කියන නුඹලා තෝරගත්තේ නුඹලා ගොස් පළදරවල පළ පවතේ මිස කියලා කියනවා. ඒ දෙවන්න ආශිර්වාද වචනේ මේ උදෑසන අපි අසන්න යනවා. අරූත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දාස්සල් බලන්න යනවා. මේ උදෑසන මේ පොතේ බයිබලේ රූත් පොත අරූත් පොතේ තිබෙන්නේ ජාග්‍රය කාන්තාවගේ ජීවිත සම ලියුණා පොතක් රූත් පොත. රූත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදස 17 පද දක්වා දෙවන්න ආශිර්වාද වචනේ උන්නාසවට මඟ පෙන්වනවා. දෙවන්න ආශිර්වාද වචනේ තුල බෙන්නු කරන්නේ දෙවියන් වහන්සේගේ යාපත්කම උන්නාසයේ මාර්ග එළිදරව් කරන දෙවියන් වහන්සේ වචනේ බයිබලයේ පෙන්නු කරන විනිශ්චයකාර විශ්ව කරන දවස්වලදී යුදේ බෙත්ලෙමේ සාගතයක් ආවා කියලා කියන්නේ සාගතයක් ආවිට ඒ වාසය කරා මිනිස්සෙක් එළිමෙලික් කියලා මිනිස්සෙක් ඒ සාගතය තුල තමාගේ භාර්යාවත් තමාගේ දරුවන් අරගෙන බයිබලයේ පෙන්නු කරන කියන්නේ මොආබ් දේශයේ වාසය කරන මිනිස්ස ගියා කියලා කියනවා. මක්නිසා දෙවියන් වහන්සේගේ වචනේ පෙන්නනවා උන් හිටියේ යුදේ බෙත්ලේ මේටේ යුදේ බෙත්ලේම ආනා යේසුස් වහන්සේව පෙන්නුම් කරුණා සුපන්නේ බෙත්ලේමේ යා බෙත්ලේම රොටිය. නමුත් මේ සෙනග වාසය කළේ එලිමෙලෙක් යාගේම යාගේ භාර්යාව නයෝමි යාගේ පුතු වාසය කරේ යුදේ බෙත්ලේමේ. නමුත් යුදේ බෙත්ලේමට සාගතයක් ආවා. සාගත ගැන කතා කරලා තියෙන බයිබලයේ නිසා සාගතයක් ආවිට දෙවියන් වහන්සේ වචනේ පෙනුම සාගතයේ තුල මේ සෙනග දෙවියන් වහන්සේගේ විතර බැලුවේ නැහැ. දෙවියන් වහන්සේ දෙස බලන්නේ නැතුව මෝ බැලුව මෝආබ් දේශේ. මෝආබ් දේශයට ගමන් කළා මෝආබ් දේශයට ගමන් කළා ඒ ජීවත් වෙන පිරිස මක්නිසාද යුදේ බෙත්ලෙහෙමට සාගතයක් ආව නිසා උන් ගමන් කළා යුදේ බෙත්ලෙහෙම අතහැරලා උන් ගමන් කළා මෝආබ් දේශයට. බයිබලයේ කියන මෝආබ් සාපේ කළේ සා යෙරමියා පෙන්වන මෝආබ් කියලා කියන්නේ සාපේ. නම් දෙවියන් වහන්සේ වචනේ පෙන්වක යුදේ බෙත්ලෙහෙම ආශිර්වාදයක තම රොටිය. නමුත් ඒ බෙත්ලෙහෙමට පීඩනයක් සාගතයක් ආව නිසා තමයි මොවුන්ගේ මෝආබ් දේශේ වාසය කරන්නට ඔවුන් දෙවියන් වහන්සේගේ නගරය අතහැරියා. ඒ රොටිය අතහැරියා ජීසස් සමාන කරන්නේ බෙත්ලෙහෙම උන්නාසුපානේ බෙත්ලෙහෙමේ. අර පීඩාව තුළ ඔවුන් උන්නාසුතර ඉන්නේ නැතුව ඒ සාගතේ ආවිට වෙන දිසාවක් බැලුවා. උගැස් සැරෙව්වා මෝආබ් දේශයට. මෝආබ් සාපේ කියන නම තමයි තේරුම් කරලා දෙන්නේ. දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරනවා යෙසා යෙරමියා 17 පදේ 5 පදේ කියනවා මනුෂ්‍යයාගේ විශ්වාස කරන්නා මාංශය තම ගස්ලේ කොට තබා ගන්නා සිතින් ස්වාමීන් වහන්සේ පාවෙන මනුෂ්‍යයා සාපලද්දේ කියලා කිය දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වු කරනවා යෙරමියා 17 5 පදේ. යෙරමියා 17 5 පදේ කියනවා මනුෂ්‍යයකට විශ්වාස කරන්නාව තමාගේ මාංශ ශක්තියට ගත්තාව දෙවි සිතින් දෙවියන් වහන්සේ කෙන පාවෙන මනුෂ්‍යා සාපලද්දේ කියලා කියනවා. ඒක දෙවියන් වහන්සේ ලේඛියවල එක පෙන්වු කරන මක්නිසාද දෙවියන් වහන්සේගේ සෙනගට ලියවිලි දීලා තියෙන්නේ. ඔබට දීලා තිබෙන්නේ පළතුරු වට්ටි පූජා කරන්නවත් එමෙන්නත් ඉටිපන්න පත්තු කරන ඒවා නෙමෙයි. ඔබට උන්නාසයේ දුන්නේ උන්නාසයේ වචනේ උන්නාස ජීවමේ මාර්ග උන්නාසයේ ඔබට පෙන්වတဲ့ දේ වචනේ. මේ දේ වචනේ යෙරමියා තුලින් කතා කළා දෙවියන් වහන්සේ අතහැරීම සාපයක් කියලා කියනවා. දෙවියන් වහන්සේ වෙන්වීම සාපයක්. මනුෂ්‍යය කෙරෙහි විශ්වාස කිරීම තමන් ශක්තිය විශ්වාස සාපයක් බව දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරුම් ගියා. දෙවියන් වහන්සේගේ දේශයේ අතහැරලා ගියා මෝහ රටට. නමුත් කාලයක් යනවා දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරනවා මෝහ රටට. මේ කාන්තාවට ප්‍රශ්නයක් මතුවුණා. ඒ කාලයක් යන එකපාරට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ මාර්ගෝලින් ඈත් වෙන මනුෂ්‍යයන්ට යාච්ඤාන් අයින් වෙන මනුෂ්‍යයන්ට එකපාරටම සිදු වෙන්නේ නැහැ.
වසර 10ක් විතර කාලයක් යනකොට මේ පවුලට ප්‍රශ්නයක් ආවා. මේ පවුලට ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ අතහැරීම. සාගතයේ තුල අතහැරීම නිසා අවුරුදු 10ක් වගේ කාල සීමාවක් ගැද්දි මේ පවුලට ප්‍රශ්නයක් ආවා. මක් නිසාද? අර අකල් මරණ ලක් වුණා. ඒ බයිබලෙ පෙන්නකොට තමාගේ දරුවන් දෙන්න මිය ගියා කියලා කියනවා. මොහොබ්දේශ තමාගේ පුරුෂයා මිය ගියා කියලා කියනවා. දෙවියන්වහන්සේ අකල් මරණ කියන එක සාපය. දෙවියන්වහන්සේ අත්හැරීම සාපය බව යෙරමියා පෙන්නනවා. දෙවියන්වහන්සේ අත්හැරලා ගියා මේ අය මිනිස්සු කෙරේ විශ්වාස කළා, නගරයක් කෙරේ විශ්වාස කළා, යාගේම රටක් කෙරේ විශ්වාස කළා. දෙවියන්වහන්සේ අත්හැරලා ඒක බයිබලෙ පෙන්න සාපයක් කියලා කියනවා. දෙවියන්වහන්සේ දන්නක දෙවියන්වහන්සේ වෙන්වීම සාපයක් ඒක. ඒ ප්‍රතිඵලය වශයෙන් තමයි අකල් මරණ වැන්දපුවක් වුණා. වැන්දපුරගේ දරුවන් දෙන්න අවුරුදු ගාණක් යනකොට 10ක් වගේ කාලයක් යනකොට සාපයට දරුවන් දෙන්න මිය ගියා. එක පාට යමක් වෙන්නේ දෙවියන්වහන්සේ වත ඇරියාම හැමදයක්ම හොඳට තීනවා වගේ පේනවා. නමුත් හැමදයක්ම හොඳට තීනවා වගේ පෙනුනාට යම් දවසක කාලයක් යනකොට ඒක තමාගේ ජීවිතයට මනුෂ්‍ය ජීවිතයට බලපෑමක් අවසනන්ත තත්ත්වයක් දෙනවා. එක මිනිස්සෙක් දෙවෙනාට එකපාර අතහැරියාම මුකුත්ම වෙන්නේ වගේ පේනවා. හැමදේම හොඳට තීනවා වගේ පේනවා. හැමදේක්ම ලස්සන තීනවා වගේ පේනවා. නමුත් එකපාර දෙවෙනාස්සේ මිනිස්සු අතාරින්නේ නැහැ. නම කාලයක් යනකොට දීර්ඝ කාලේ අවුරුදු 10ක් වගේ කාලයක් යනකොට අන්න ප්‍රශ්නේ මතු වුණා මයට. මොකද දුන්නේ දෙවෙනාස්සේගේ ඈත්වීම. ඇත්තීම දෙවෙන්වාසේ බලන්න නැතුව සාගතය තුළ මෑ බැලුවා කොයාට මොහොබ් දේශේ. අවුරුදු 10ක් වගේ කාලයක් යනකොට මේ ඉස්විය වැන්දපුවක් වුණා. මෑගේ දරුවා මිය ගියා දෙවෙන්වාසේ වචනය පෙන්නුම් කරනවා. නමුත් දෙවෙන්වාසේ වචනේ රුත්පොතේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයෙන් එයාට ආරංචි වෙනවා. මොකද ආරංචි වෙන්නේ දෙවෙන්වාසේගේ වචනේ පෙන්නනවා. ආරංචි වෙනවා යුදේ බෙත්ලෙමේටියා තමුන්ගේ සෙනගට දෙවියන්වහන්සේ කරුණාව පෙන්නලා උට ආහාර දුන්න බව ඇට සැලවෙනවා. දෙවියන්වහන්සේ වචනය පෙන්නු කර දෙවියන්වහන්සේත් එක්ක හිටියා උසනකට. ඒ සාගතය තුළ අමාරුකම තුළ දෙවියන්වහන්සේත් එක්ක සෙනග හිටියා. එතකොට නායමි අතහැරලා ගියාට අනිත් සෙනගද සාගතය මැද්දේ අමාරුකම් මැද්දේ දෙවියන්වහන්සේත් එක්ක හිටියා. යුදේ බෙත්ලෙහෙමේ තමාගේ නගරයට වෙලා හිටියා. තමාගේ නගරේ ජීසස්. නමුත් දෙවියන්වහන්සේ අර සාගතය තුළ තමුන්ගේ සෙනගට ආහාර සැපෙව්වා. දෙවියන්වහන්සේ වචනය පෙන්නු කරනවා. වගේම දෙවියන්වහන්සේ සමහර විට ඔබගේ ජීවිත අමාරුකම් එවනවා, ගැටලු එවනවා, පීඩා එවනවා. එවන්නේ ඔබගේ ජීවිතය තුළ අත්දැකීමක් දෙන පිණිස, උන්වහන්සේ දිව්ව මාර්ග තේරුම් ගන්නා පිණිස. එනිසා දෙවියන්වහන්සේ වචනේ ආබ්‍රා පවා සාගත මැද ගමන් කළා. වැන්දපු ඉස්ත්‍රිය සාගතය තුළ සිටියා. දෙවියන්වහන්සේ කීකොට දෙවියන්වහන්සේ ඇගේ රොටි තෙලුත් ඉවර කළේ නෑ. අමාරුකම් වෙන්න පුළුවන් කිතුණු සෙනගට. නමුත් ඒ සෙනග අමාරුකම් තුළ දෙවියන්වහන්සේ ඇරෙන එක නෙමේ වැඩේ. දෙවියන්වහන්සේ වත්තල්ල වෙන දිසා බලන එක නෙමේ වැඩේ. අමාරුකම් තුළ ඔබට තිබෙන්නේ දෙවියන්වහන්සේ පෙන්නන්නේ උන්වහන්සේත් එක්ක සිටින්ට. උන්නාසෙස බලන්න අමාරුකම තුළ උන්නාසෙස බලනකොට අමාරුකම තුළ දෙවියන්වහන්සේට කරුණාව පෙන්නනවා. කරුණාව පිළිබඳ අවශ්‍යතාව සපේනවා. දැන් පස්වෙනි පණේ කියනවා ඇට සැල වුණා දෙවියන්වහන්සේ සූකිය සෙනගට, කියන්නේ බෙත්ලෙමේටියා සෙනගට ආහාර දුන්න බවට සැල වුණා. හැවෙනි පදේ ඈ තීරණය ගන්නවා නැවත රිටර්න්. ඈ තනි වුණා. ඈට ස්වාමපුරුෂ නැති වුණා, වැඳපු වුණා, දරුවෝ නැති වුණා. මට හේතුව තමයි දෙවියන්වහන්සේව අත්හැරලා වෙන දෙසක් බැලීම. දෙවියන්වහන්සේ වචනේ පිටකොට මේ හේතුව මරණය කියන සාපය. එතකොට ඈට හයවෙනි පදේදී ගන්නවා තීරණය. මොකද ගන්න තීරණය? මම නැවත යනවා යුදේ බෙත්ලෙහෙමට. යුදේ බෙත්ලෙහෙම නැවත යන්නේ ඇයි දන්නවද? ඈට සැල වුණා දෙවියන්වහන්සේ ආපත්. දෙවියන්වහන්සේ අමාරුකම තුල සූකේ සෙනග අමතක කරන්නේ. අමාරුකම් තුළ දෙවියන්වහන්සේ තෙගින්නකොට දෙවියන්වහන්සේ උන්ට කරුණාව පෙන්වනවා. උන්වහන්සේ කරුණාව පෙන්ල උන්ට ආબોධන දෙනවා. අපේ මගේ ජීවිත අමාරුකම් ඇවිල්ලා තිනවා. නමුත් අමාරුකම් ආවට දෙවියන්වහන්සේ කරුණාව පෙන්වන අමාරුකම් තුළ යන්ත ඉවස් ආශිර්වාද කරනවා. නම් මෙය සාගතය තුළ
ස්වාමිනාත් දෙස්ස බලන්න නැතුව ස්වාමින්වාස ඇරෙන් නැතුව සාගතය තුළ ඇරුණා මොවාබ් දේශයට. ඒක ඇනි මිනිස්සු දෙස බැලුවා නගර දෙස බල්ල ඇත් වුණා. පැබල කියනවා ඇයට ප්‍රශ්නයක් මතු වුණා ඇ තනි වුණා. ඇ තනි වුණ විට ඇ තීරණයක් ගත්ත ඇ ආරංචි වුණා දෙවියන් වහන්සේ ආපත්. දෙවියන් වහන්සේ සූකය සෙනගට කරුණා පෙන්න්න අමාරු කවතුරින් යන්ද. පාලුතුමා කිය පාලුතුමා යාච්ඡා කරනවා. සාතන්ගේ බලයක් මාතුල තිබෙනවා. මගේ මේ ගමනට බාධා කරන පිණිස. ඉවත් කර මිනිස්සය තුන්වතා යාච්ඡා කරන දෙවියන් වහන්සේ කියනවා. මගේ කරුණාන ඔබට සෑහේ කියලා කියනවා. අමාරු කවතුර ජීවත්තයෙන් අමාරුකං ඔබේ ජීවිත එන්න පුළුවන් අදිස්සේ. නමු දෙවියන් වහන්සේට කරුණා පෙන්න්නනවා. ආලෙලුයා. සෑට ආරංශි වනා බෙත්ලමීට සෙනග සාගතය මැරුන්නෑ දෙවියන් වහන්සේට සැපෙවූ බව. හමෙන්. අමාරු කවතුල වැටෙන්නේ විනාශයන දැනස් ඉන්නකොට උන්නා දෙස බලන්නකට උන්නාසම සපේන ආශුවාද කරුණා පෙන්නවා. නමුත් නැවත තීරණයක් ගත්තා මොනවටද නැවත තමුන්ගේ රටට යන්ට ඒ බෙත්ලේමට යන්ඩ නැවත තීරණයක් ගත්තා. දොළොස්සනි පදේ පෙන්නනවා පලේ රුත් පොතේ දොළොස්සනි පදේ පෙන්නනා මේම ඇ කියන දැගේ නෙහනියන් දෙන්නත් එක්ක තනි වුණාගෑ. කාන්තාවන් තුන්වෙනෙක් ලේලියන්ද තනි වෙලා දැ නායමේ කියනවා දෑගේ ලේලියන් දෙන්නට කියන දැන් නුබලා හැරිලා යන්න නොබලගේ සෙනග වෙතට. දැන් මම අද රාත්‍රීදී පුරුෂ්‍ය විවාහ වුණොත් ඒ දරුවෝ බියවුණු දරුව වැන්නකනමට ඉන්ට බෑ. එනිසා දැන් නුබලා යන්න හැරෙන්ට කොයාටද නිබලාගේ සෙනග වෙතට. ඇ කියන මගේ දුව රුණි ඇරී යන්ට. ට හැරියන්න කෙලක සූකය සෙනක වෙතට දෙවේ නාසේ වචනය පෙන්වූ කරනවා. මක්නිසාද පෙන්නනවා මට දර්ුවෙක් තව දෙන්න නුබලට නෑ. එනිසා නුබලා හැරෙන්න්න නුබලාගේ සෙනක වෙතට බ නැවත විමවා කරගට මක්නිස බල යව්වෝ නුබල තරුණ කාන්තාව. දෙවේ නාසේ වචනයක පැදිලි කල්ල පෙන්නු කරනවා. ම ප්‍රේවන්ත සහෝදරී සහෝදරයා අත්‍රණි පදේ දාශය පද්දක්කා පෙන්නනවා. දා අත්‍රණි පදේ සිට දාශනි පද්දක්කා පෙන්නනවා. ඔරපා ගඩුමාල් ලේලි හැරුණා කොයාට තමුගේ සෙනග වෙතට. ඔරපා ගඩුමාල් ලේලි ය හැරුණා සූකයේ සෙනග වෙත ඒකැන මෝප් සෙනගතර ඇරුණා. ඇ තමවුන්ගේ සෙනග දෙෙස නැවත බැලුවා. ඔරපා කියල කැනෙ තමකම. ඔරපා කියල කැනෙ මාන්සේ. ඔරපා කියලා කියන්නේේ. මිනිස් ශක්තිය ඔරපා කියලා කියන්නේ නොහැදිලි කාරකම. තකොට ඇ දෙවන් වහස ඇරුණනේ අමාරුකම තුළ ඇත් ඇරුණා සූකය සෙනග වෙතට. ඔරපා ඇව සිම ගැන ගමන් කරා කියලා කියනවා. දැන් ඇ වැඳපුුවක් ඇගේ අමාරු තැන වැඳපුකම අමාරු තැන. නමුත් නයම කියන දැන්නුබලා නුබල සෙනග වෙතට ගිල්ලා වෙන විහෝය කරගන්ට. නමුත් ඔරපා ගියායන්ට නැන්නම් සිවලා පයිබලය කියන ඔරපා ගියා කෙලක්ගෙන සූක්‍ය සෙනග වෙතට. ඇ ගමන් කලා තමුන්ගේ තමුන්ගේ සෙනග වෙතට. නමුත් දෘත් කතා කල්ල කියනෝ නැන්දම් මට කියන මට යන්න කියන්න එපා. මම නුබ අත්තාරින්නෑ කියලා කියන. ම නුබ අත්තාරින්නේ නුබ යනතැන මම යනවා. නුම නවතීන් තැනම නවතිනවා. බේ දෙවන් වහන්සේ මගේ දෙවන් වහන්සේ නුබේසනක මගේ සෙනග නම නසිර්තනම නස්සිනවා. රෘත්ත පෙන්නුම් කරන්නේ ඇදැඟඉල්ල. රෘත් කියනවා මම ආපා හැරෙන්නේ මගේ සෙනක වෙතට. මක්නිසාද මගේ ස්වාපුරුෂයාගේ දෙවියන් වහන්සේ නුබේ දෙවියන් වහන්සේ. නුඹ මාව අතාරින් ඔබ අත්තාරන්න කියන්න එපා. මම නුබ අතාරින්නේ. නුඹ යනතැන මම යන රෘත් අමාරුත් යන බැලුවා දෙවියන් වහන්සේ වෙතට. ඇකේනව අමාරු තැන දෙවියන් වහන්සේ ඇරුණා. රෘත් කියන නුබේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මම නුබේ සෙනග මගේ සේකැනේ ආප්‍රා මිස්සා ්‍යාකෝබ්ගේ සෙනග මේ සෙන යුදය වූ සෙනග මේ සෙනග මගේ සෙනග වෙනවා. මේ සෙනග මගේ ස්වාම්පුරුෂයාගේ වන්සේ සෙනග. ස නුබේ නවතින්න කොයිද මං එතර නවතිනවා. නුම නස්සිරතනම නස්සිනවා. බයිබල පෙන්ගු රූත් කියලා කියන්නේ ඇදැඟඉල්ල. රූත් කියලා කියන්නේ මාන්සය නෙමේ. රූත් කියන්න තමකම නෙමේ. රූත් කියන්නේ ෆේත් එක. ඇදැඟල කියලා කියන්නේ
දෙවියන් වහන්සේ වෙතට ඇරීම, දෙවියන් වහන්සේ දෙස බැලීම, දෙවියන් වහන්සේ විශ්වාස කිරීම. අමාරු තැන විශ්වාස කළ දෙවියන් වහන්සේ රූත් ගොරපා විශ්වාස කළ සෙනගව නැවත ගියා තමුන්ගේ රට වෙතට, තමුන්ගේ සෙනග වෙතට ගියා. නම් රූත් ගියා දෙවියන් වහන්සේ වෙතට. ඇ කියනවා නුමේ සෙනග මගේ සෙනග, නුබේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. නුඹ නවතින්නේ වෙත්ලේ මා නවතින්නේ එතන. නුඹ නස්සේ එතන මා නස්සිනවා. මම නුබේ දෙවියන් වහන්සේ විශ්වාස කරද. අමාරු තැන රූත් ඇරුණා දෙවියන් වහන්සේ වෙතට. අමාරු තැන රූත් බැලුවා දෙවියන් වහන්සේව. මේ උදෑසන මගේ ප්‍රේමන්ත සහෝදර සාදුනි, අමාරු තැන කාවෙද ඇරෙන්න ඕනි. ඔබේ අමාරු තැන ගැටලු තැන හැරෙන්ට දෙවියන් වහන්සේ වෙතට. ඔබ මේ වස්තර ජයගන්නේ කොහොමද? හැරෙන්න දෙවියන් වහන්සේ වෙතට. ඔබ දෙවියන් වහන්සේ ඇරෙනකොට උන්වහන්සේ කියන මාක්කරේ අදාන්නා ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඇදහිල්ල පෙනීම නෙමෙයි බයිබලයකට අපි ඇසිරෙන්නේ පෙනීම නෙමෙයි ඇදහිල්ලක. ඇදහිල්ල දෙවියන් වහන්සේ බලය කරේ විශ්වාස කිරීම. ඇදහිල්ල විශ්වාස දකින්නදී, ඇදහිල්ල යන විශ්වාස දකින්නදී ආට ඇගේ සිටුවේෂන් එක බෑඩ් සිටුවේෂන්. අමාරු තත්ත්වයේ සිටියේ, අමාරු තත්ත්වයේ සිටිය ඈ බයිබලේ පෙන්නු කරනවා. ඈ බැලුවා දෙවියන් වහන්සේ යපල සන්නාදයක් දෙන්න. ඈ බැලුවා දෙවිය ඔබ ජාග්‍රාහක මනුෂ්‍යයෙක් වෙන්න ඕන. කොහොම ජාග්‍රාහක මනුෂ්‍යයෙක් වෙන්නේ? ඔබ ඔබ ඇරෙන්න දෙවියන් වහන්සේ වෙතට. ඔබ මිනිස්සු ඇරෙන්න එපා. ඔබ තවත් ණය වේවි. මිනිස්සු තුළ යහපතක් නෑ. නමුත් දෙවියන් වහන්සේ යහපත්. ඔබ 2018 return to God. දෙවියන් වහන්සේ ඇරෙන්න අමාරු ත්‍රස්සනීප තැන, ඔබේ ගැටලු තැන, අමාරු තැන, ඔබේ පවුල් පස්ස තියෙන තැන, තනි වුණු තැන ඇරෙන්න දෙවියන් වහන්සේ වෙතට. හාලෙලූයා. බලන්ට දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේ ඔබගේ අනාගතය පිළිවෙල කරන්න යනවා. ද කැඩිච්ච ජීවිතයේ දෙවියන් වහන්සේ නැවත අරිගස්සන්න යනවා. ගපලස්සන්න ආදරද. හාලෙලූයා. කියන්න හාලෙලූයා. කියන්න හාලෙලූයා. කියන්න හාලෙලූයා. කියන්න හාලෙලූයා. යස්. හාලෙලූයා. 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 Return to God. බලන්න දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. ඔබ මේ වසර ඔබ අමානුකම් තුළ යනවාද? ඔබ හැරෙන්න එපා මිනිස්සු වෙතට, රූප වෙතට, පිරිමි වෙතට. හැරෙන්න දෙවියන් වහන්සේ වෙතට. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට ඡායාත්‍රායක ජීවිතයක් දෙනවා. ස්වාමීන් වහන්සේ වෙත ඇරෙනකොට රූත් ඇරුණා දෙවියන් වහන්සේ වෙතට. ද බයිබල් ඈ ජීන සෙනග වෙතට ඈ ගියා බෙත්ලෙහෙමට. හාලෙලූයා. දෙවියන් වහන්සේ වචනේ පෙන්නු කරනවා අමාරුත නවමේ අරුණා සෙනග වෙතට, අමාරුත රූත් අරුණා දෙවියන් වහන්සේ වෙතට. බෑරෙන්න දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ වචනේ පෙන්නු කරනවා. ඊළඟට දෙවියන් වහන්සේ වචනේ දානමේ ඔවුන් ගමන් කළා කියලා කියනවා. ගමන් කළා දානමේ නිපදේ උපත් රූත් එකේ දානමේ කියනවා. ඔවුන්ගේ බෙත්නේමට නැවත ඔවුන් ගමන් කරා කියලා කියනවා. නැවත ඔවුන්ට පැමිණ සිදු වුණා දෙවියන් වහන්සේ වෙතට. සමහර මනුෂ්‍යයන් නැවත දෙවියන් වහන්සේ හැරෙන මනුෂ්‍යයන් ඉන්නවා. ඔවුන් හැරුණා නැවත බෙත්ලෙහෙමට. ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙම දක්වා ගමන් කරා කියලා කියනවා. දෙවියන් වහන්සේ වචනේ ඔවුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා රූත්සා නායමි දෙවියන් බයිබලයේ යුදෙ බෙත්ලෙහෙමට ආවා කියලා කියනවා. නැවත ඔර්පා ගියා සෙනග වෙත. දෙවියන් වහන්සේ වචනේ පෙන්නුම් කරනවා. ආමෙන්. වමාරු තැන දෙවියන් වහන්සේ වෙතරෙන්ද. වමාරු තැන දෙවියන් වහන්සේ වෙතරෙන්ට. ඩොක්ටර් වෙතර නෙමෙයි, ඇමතිවරුන් වෙතර නෙමෙයි. මේ අය නිකම් මේ යන මිනිස්සු, කොවිල විශ්වාස මිනිස්සු. හැරෙන්න සදාකාලික දෙවියන් වහන්සේ වෙතර හැරෙන්ද. යාපා දෙවන්නා හැරෙන්ට. ඔවුන් ගමන් කළා යුදේ බෙත්තියම දක්වා ගමන් කරා කියලා කියනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ආමෙන්. හාලෙලූයා. දැන් සෙනග කියන මේ නයමිනේ ඇවිල්ලා තියෙන්නේ. එනම් ඈ කියන මට නයමි කියන්න එපා. නයමිකෙන් නමේ වශනේ මීරි. දැන් මට මාරා කියන්න. මක් නිසාද? මට දැන් තිත්ත ජීවිතයක් තියෙන්නේ. මක් නිසාද? දෙවියන් වහන්සේ වෙන්වීම. දෙවියන් වහන්සේ වෙන්වීම මනුෂ්‍යයාට තිත්ත ජීවිතයකට දොරක් ඇරීමක්, ආපා වෙනස් වීමක්. ඒක ඈ කියනවා දැන්
නයෝමි නමේ අර්ථය ප්‍රසන්න කියන එක. නයෝමිකෙන් නමේ අර්ථය මීරි කියන එක. නමුත් දැන් ඈ කියනවා නයෝමි කියන්න එපා. මගේ දුක වැඩි වෙලා තිබෙනවා. දැන් මට කියන්න මාරා කියලා. දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කර මක් නිසාද හිටන්න ආවා නැවත දෙවියන්ව බෙත්ලෙහෙමට. දෙවියන් වහන්සේ දෙවනි පරිච්ඡේදය බලමු මේ උදෑසන රුත්පො දෙවනි පරිච්ඡේද ඔබ දේශනා කියලා කියන දෙවියන් වහන්සේ කතා කිරීම. දේශනාවක් කියලා කියන්නේ මේ සර්විස් එකට අනුශාසනා ඕන කියන එක නෙමෙයි. පල්ලියට ඔබ එන්න ඕනේ දෙවියන් වහන්සේ මොකද්ද මට කියන්නේ අනේක අරගෙන යන්න. දෙවියන් වහන්සේ කියන දේ තේරුම් අරගෙන කීකරු වෙනවා නම් දෙවියන් වහන්සේ ඔබ නිසා ස්වර්ග යමක් කරන්න පිළිවෙල කරනවා. හාලෙලූයා. ඔබ රෙවලූෂන් වර්ඩ් එක රෙවලූෂන් ප්‍රීචින් බයිබලෙ පෙන්නු කරනවා. ඔවුන් දෙවනි පරිච්ඡේදය පෙන්නනවා. නාවිමි කියනවා වස්සුකාර මගේ ස්වාමි පුරුෂයාගේ පෙළපත්ෙන් එන්නා වූ එලිමෙලෙක්ගේ පෙළපත්ෙන් එන්නා වූ දුර නෑක ඉන්නවා. එයා පෝස්සත් එයාගේ නම බෝවෙස්. බෝවෙස් කියලා කියන්නේ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි. නායමිගේ පුරුෂයාගේ පෙළපත්ෙන් ඉන්නව නෑ කෙනෙක්. එයාගේ නම නායමි කියන එයාගේ නම බෝවෙස් කියලා කියනවා. මගේ ප්‍රේමේ බෝවෙස් සමාන කරන්නේ එවර්ලි ජීසස්. බෝවෙස් චරිතාරම් බයිබලේ ආත්මික පොතක්. බෝවෙස් සමාන කරන්නේ ජීසස්. තොර බයිබලේ පෙන්නු කර නායමි කියන අපේ දුරි නෑ කෙනෙක් ඉන්නවා බෝවෙස් කියලා වස්තුකාරය කියලා කියනවා. නම් රූත් දෙවනි පදේ කියන රූත් මේම රූත් කියන මම යන්න කරල් නැවිඳින්ට මෝසස්ගේ විවස්ථාව විවස්ථාව යට තමයි පරණකුෂ්‍ය මිනිස්ටී. මෝසස් විවස්ථාව විවස්ථාවේ තිබෙනවා විවස්ථාවේ තියෙනවා සම්ප්‍රදායක නීති රීති. මේ විවස්ථාවේ පෙන්නනවා ගොයන් කපනකොට මිශ්‍රණ කරල් අතපස්සු වෙන කරල් නැවත එකතු කරන්නේ. අතපස්සු වෙන කරල් සහ මිශ්‍රණ කරල් දිලින්දුන්න සහ වැඳපුවන්ට ඒක සංස්කෘතික නීති. දැන් ගොයන් කපනකොට මිශ්‍රණව කරල් කියන්නේ කරල් වැටෙනවා. ඒවාම අත්තුල නැති වෙනවා. එතකොට ඒක ආප කුලවල බෑක් එකේ දාන්නේ. ඒ මිශ්‍රණ කරල් මෝසස් කියනවා අස්තරණ මිනිස්සුන්ට දිලින්දු වායට තමයි මිශ්‍රණ කරල්. දැන් ගොයන් කපනකොට අතපස්සු වෙනවා සමහර කරල් එකතු කරන්න. ඒ කරල් නැවත ගන්නෙ නෑ බෑක් එකට. ඒ කරල් තිබෙන්නේ දිලින්දුන්ටයි. ආමෙන්. හාලෙලූයා. දැන් රූත් දිලින්දුයි දිලින්දු කමට වැටුණා. ඈත් ඈත ඇගේ බඩ පුරවා ගන්නට දැන් රස්සාවක් නෑ එදා අද වගේ. කල්පනා කර දිලින්දුන්ට නියම වෙලා තිබෙන්නා ඒ කරල් අවුලන්න යන්න. ඇගියා කරල් අවුලන්ට. දැන් කරල් ඇසින් අවුලනවා. ඇ කරල් අවුල කර මල්ලේ දාගන්නවා. මක් නිසාද බයිබලේ පෙන්නු කර ඇගේ කුසගින්න නිසා අතින් කරල් අවුලනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව ඒවා. ඇගේ වාසනාවකට වගේ බයිබලේ පෙන්නු කර කරල් අවුලන්න ගිය බෝවස් ගෙතට. දෙවියන් වහන්සේ වචනක පෙන්නු කරනවා. ඇ කරල් අවුලන ගිය කොට දන්නවාද බෝවස් කෙතට ගියේ කරල් අවුලන්ට. ඒ බෝවස්ේ කෙතෙන් ඈ කරල් අවුලනකට දෙවියන් වහන්සේ වචනේ පෙන්නු කරන බෝවස් ආන කවුද මේ කියලා කියනවා. අර ගෝයක මිනිස්සුගේ මේ රූත් නායමෙත් කාබු මොහ පිස්ට රූත් කියලා කියනවා. දැන් බෝවස් කියනවා ඈට නුඹ වෙන කෙතකට යන්න එපා. මේ කෙතෙන් නුඹ කරල් අවුලන්න කියලා කියනවා. මම තරුණ පුරුෂයන්ට කියන අත්වරණයක් කරන්න එපායි කියලා. ඔබ දන්නවාද ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ වෙත ඇරෙනකොට දෙවියන් වහන්සේ කරුණාව පෙන්නලා යම් යම් දේවල් ඔබට සූදානම් කරනවා. අපි අපරස්සන්න ආදයක්. හාලෙලූයා. කියන් හාලෙලූයා. කියන් හාලෙලූයා. කියන් හාලෙලූයා. කියන් හාලෙලූයා. 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 ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ ඇරෙනකොට දෙවියන් වහන්සේ කරුණා පෙන්වන ඔබට කරුණා අපේ යම් යම් දේවල් දෙවියන් වහන්සේ ඔබට සූදානම් කරනවා. මේ ප්‍රදේශෙම සේවයට ආවා ඉස්සෙල්ම තිබෙන මිනිහෙකුම රාමුගේ නම රේමන්. මං යාච්ඤා කළා ඔහුට ඔහු ඉස්සෙල්ම සුව වුණා. ඕකුව මගේ පොල්ලොත් මට කාමර දෙකක් තියෙන පාස්ත උනාර සේවය කරන එතන මම පොල්ලොත් වනාගෙන පටන් ගත්තා සේවය එතන. ඇදහිල්ලෙන් එනකොට යම් දේවල් සූදානම් වෙනවා. අපි අපලස්සන්න ආදයක් දෙන්න.
ඒ දෙවියන් වහන්සේ සූදානම් කරන. ඔබ දෙවියන් වහන්සේ යනකොට සුවේ සූදානම් කර අපලස්සන්න ආදයක් දෙන්න. ආර්ථික සූදානම් කරන. ආරක්ෂා සූදානම් කරන. මේ දරුවන්ගේ යැපීම සූදානම් කරන. ඔබගේ සාමය සූදානම් කරන. අපලස්සන්න ආදයක් දෙන්න. දෙවියන් වහන්සේ සපයන දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ආපා දෙවියන් වහන්සේ හල්ලෙලූයා. ස්වාමීන් වහන්සේ ආපත් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ස්වාමීන් වහන්සේ බයිබලෙ පෙන්නු කර අති කරල් ඇවුලුවා අති කරල් අවුලල ජයගත්තා බෑකේකේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේ වචන අපි අරවමු බයිබලෙ රුත් පොතේ තුන්වෙනි පරිච්ඡේදෙ තුන්වෙනි පරිච්ඡේදවල රුත් පොතේ තුන්වෙනි පරිච්ඡේදෙ පළවෙනි පදේ මෙසේ කියනවා. මොනවාද පළවෙනි පදේ කියන්නේ? නායිම කතා කරලා කියනවා දැන් නුඹට මම නිවස කඳන් ඒ කියන්නේ නුඹට නැවත පවුල ගොඩනගන්න ඕන එක මගේ වගකීම. නුඹ මගේ නෑලි නුඹ නෑ මාත්තේ කාවා. දැන් මගේ වගකීම තමයි නුඹව පිළිවෙලක් කිරීම. හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලූයා. මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරනි රූත් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. සෝරි නායිම උපදෙස් දෙනවා. රූත් මොකද උපදෙස්? රූත් කියනවා අපේ තුර නැහැ කෙනෙක් ඉන්නවා. කවුද? බෝවිස්. අද ඔව් පවරට එනවා ගොයන් කපන පිණිස. නුඹ නාගන්ට නුඹ පිරිසුදු වෙන්ට ඔළුවේ තෙල් ගාගන්ට නුඹ ඇඳු මාරු කරගෙන අද රාත්‍රි යන්න ඔබයාට. මොකද අපේ දුරින් නැහැ කෙනෙ බෝවිස් එනවාද රෑ පවරට ගොයන් කපන පිණිස. ඒ ගොයන් පාගන පිණිස නුඹ නාගන නුඹ ඇඳු මාරු කරගෙන නුඹ තෙල් ගාගෙන නුඹ යන්න එතනට කියලා මෙහෙම කරන්න. ඔව් කාපි නිම වුණාට පස්සේ නුඹ ඔහුගේ පාවැස්සු මරින්ද. ඒ පාවැස්සු මැරලා නුඹ ඔහුගේ පාමුල සිටින්ට. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ඔබ දෙවියන් වහන්සේ අරනකොට දෙවියන් වහන්සේ ඔබට රයිට් ඩිරෙක්ෂන් දෙනවා. තිස්තෙමනේ ගීතාවනේ අටවෙනි පාදයේ මාතේක මේ උදෑසන අපි දෙවියන් වහන්සේ වචන අතනවා. උන්වහන්සේ වචනයෙන් ඔබට ආශිර්වාද කරනවා. උන්වහන්සේ බදන්නාද ඔබගේ ගෙදර තියෙන බඩුමුට්ටුවල වඩා වටිනවා දෙවියන් වහන්සේ මාර්ගය. ඔබේ ගෙදර බඩුමුට්ටුවලට ඔබට ජීවනය දෙන්න බෑ. නම දෙවියන් වහන්සේ පුන ඔබට ආරක්ෂාව සුවය ප්‍රීතිය සමාධානය දෙන්න. හාලෙලූයා. දෙවියන් වහන්සේ වචනය පෙන්නු කරනවා. දන්නවාද ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ හැරෙනකොට දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. මගේ ඇස් දෙක නුඹ කර යොමු කරලා නුඹට යන මාවතේ මම ගුරුකම් දෙනවා කියලා කියනවා. අපි අපලස්සන්න ආදයක් දෙන්න. නුඹට මම උගන්වනවා. I give instruction to you. මම උපදෙස් දෙනවා මම. මම අනුශාසන මම නුඹ යන මාර්ගෙ නුඹ උගන්වනවා. ඔබ දෙවියන් වහන්සේ ඇරෙනකොට ඔබේ අනාගතයට දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. අනාගතයට ගුරුකම් දෙනවා. අනාගතයට මඟ පෙන්වනවා. ඔබ දෙවියන් වහන්සේ ඇරෙනකොට දෙවියන් වහන්සේ ඇස් ඔබ වෙත යොමු කරලා තියෙනවා. හාලෙලූයා. ප්‍රශංසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි මා හැරුණ අමාවත දෙවියන් වහන්සේට උන්වහන්සේ අතරමං කළ අද පළවත් මෞෂ්‍යය කළා දේවරාජී. හාලෙලූයා. අද බෝ ශ්‍රී ලංකා වනාගේ ලෝක රටවල් දේශනා කරන දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලූයා. බලන්න දෙවියන් වහන්සේ ඕන මෝඩයෙකුට පුළුවන් මඟ පෙන්වන්නට උන්වහන්සේට ඕනම දුර්ලභ කෙනෙකුට පුළුවන් දෙවියන් වහන්සේ මඟ යාගේ අනාගතයට උපදෙස් දෙන්න. බලන්න කවුද ඕනේ? ප්‍රොපෝසර් කෙනෙක් නෙමෙයි ගෝඩ් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට ඔබට ගුරුකම් දෙනවා කියලා කියනවා. එතකොට නායමු දෙවියන් වහන්සේ උඩින් ඇවිල්ලා ඔබට පන්ති පවත්වන්නේ. දෙවියන් වහන්සේ කතා කරන මනුෂ්‍යයන් තුළින් නායමි කියන යන්න නුඹ පාවරට අද රෑ බොහොමයේ සිතට එනවා. ඒ ආවට පස්සේ නුඹ නාගන මුලින් වස්ත්‍ර මාරු කරගෙන තෙල් ගාගෙන ඔබ යන්න ඔව් ළඟට ඔව් නිදාගන්න තැන බලාගන්න. ඔව් නිදාගන්න තැන බලාගෙන ඔහුගේ පාමසුන් ඇරලා ඔහුගේ පාමුලුයින් අපි අපලස්සන්න ආදයක්ද. මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදර දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ වචනය පෙන්නනවා. බලන්න මෙතන
බෝම වෙස්ස සමාන කරන ජේසු ස්වාසේවයි. ප්‍රදන්නාද බෝ වෙස්ස නියෝජන කරන ජේසු ස්වාසේ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුම දෙකක් නෙමේ, තොල්පටක් වගේ. තොල්පට දෙකක් තියෙනවා ඔබට. ඒගේ පරණ ගිවිසුම පෙන්නු කරන්නේ අලුත් ගිවිසුමේ සෙවණැල්ල. ප්‍රදන්නාද බෝ වෙස් ජීසස්, ඔබ මේ 2018 ජය ගන්න ඕනාද? ඔබ දෙවියන් වහන්සේ පාමුල ඉන්න පුරුදු වෙන්න. ඔබ ඉන්න ඕනේ කුස්සියේ නෙමෙයි, ඔබ ඉන්න ඕනේ දෙවියන් වහන්සේ පාමුල. මේ වසර 2018 ඔබ ජාග්‍රාණය කර යන්න ඕන. ඔබ කොහොම ජාග්‍රාණය කර යන්න ඕනේ? දෙවියන් වහන්සේගේ මාර්ග ඔබ අනුගමනය කරන්න ඕන. ඔබට 2018 ජය ගන්න ඕන නම් ඔබ පුරුදු වෙන්න ජේසුස් වහන්සේගේ පාමුල ඉන්න. අපි අපලස්සන්න ආදරද. හාලෙලූයා. ප්‍රපලස්සන්න ආදරද. දෙවෙනාස්සේ පාමුල ඉන්න. අද සභාවේ, ලෝකයේ, විශ්ව සභාවේ බොහෝ මිනිස්සු රෝගී, බොහෝ මිනිස්සු හිඟකාමල ඉර වෙලා ඉන්නවා, බොහෝ මිනිස්සු විශ්වස් කාර්ය ව්‍යවුල් වෙලා ඉන්නවා. ස්ටච් එක ඇතුළු ආගේ බොහෝ පවුල් ව්‍යවුල් වෙලා ඉන්නවා. බොහෝ ප්‍රශ්නත් එක්ක මිනිස්සු ජීවත් වෙන කිතුණු, බොහෝ කලමිලි සහිත පවුල් ජීවිත තියෙනවා කිතුණු අන්තුල. පොතන හේතුව එක හේතුවක් තියෙනවා. හේතුව මමට දේශනා කරන රෙවලේෂන් දේශනා කරන්නේ. හේතුව තමයි ජේසුස් වහන්සේගේ පාමුල නැති නිසා පවුල් කැළඹිලා තියෙන්නේ කිතුණු අතරේ. ජේසුස් වහන්සේ පාමුල නැති නිසා සෞඛ්‍ය තත්ත්වය බෙලගින වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේ පාමුල නැති නිසා මනස ව්‍යවුල් වෙලා තියෙනවා. ව්‍යාපාරික කල ව්‍යවුල් වෙලා තියෙනවා. හේතුව තමයි ජේසුස් වහන්සේගේ පාමුල නැතිකම. දන්නවාද මගේ ප්‍රේමන්ත දෙවියන්, මේක මට දෙවියන්ගේ යාචනය පෙන්නනවා. ඒබ්‍රහම් ලින්කන් දෙකමාරක් යාචනය, පාස්ටර් නෙමෙයි, එයා ප්‍රෙසිඩන්ට්, දෙවියන් දාසන ජනාධිපති. දෙවියන්ගේ මුළු දේශය ආශිර්වාද කළා. මක් නිසා? ඔව් දෙකමාරක් ජේසුස් වහන්සේ පාමුල ඉන්න අමරිකාව අමාරුතන ඉන්නකොට තමයි මේ පුද්ගලයා, මේ මනුෂ්‍ය දනගැස්ුවේ ඒබ්‍රහම් ලින්කන්. අමාරුකම ඇමරිකාව ඉන්නකොට දාස්සනි ප්‍රසිඩන්ට් එයා දෙවියන් වහන්සේ වනාකරේ පාමුළු ඉන්නකොට දෙවියන් වහන්සේ ඇමරිකාව ආශිර්වාද කළා. මම 27 අවුරුද්ද ගුණ්‍යස්සන පාමුළු ඉන්නවා. මගේ වැඩ අවුල් වෙලා නැහැ, මනස අවුල් වෙලා නැහැ. දෙවියන් වහන්සේ දිගින් දිගටම යන අපි අපලස්සන්න ආදරද. හාලෙලූයා. මේක මගේ අවස් මේක පටන් මේක මගේ පටන් ගන්න. තව ඉස්සරහට දෙවෙනාසේ මහත්ය කරනවා පාමුළු ඉන්නකොට අපි අපල. හාලෙලූයා. අනිත් එක මතක දාපා ගන්න. මෙතන කියන්නේ නාන්නේ නා ගන්න, ඇඳු මාරු කරන්ද, ඔළුවේ තෙල් ගා ගන්නට. ඔව් එයින් අදහස් කරන ඔබ දිනපතා දේ වචනේ පිරිසුදු වෙන්න ඕන. ඔබ දේලි දෙවියන් වහන්සේ වචන ඔබේ පවුල පවිත්‍ර වෙන්න ඕන. අද සමහර මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ පාමුලින් අඩුයි. අද බයිබල් පාඩම් යන සිකුරාදා දැන් මිනිස්සු වෙන ගාල්ල ඉඳන් සමහර මේ අල්ලපු කෙන මනුෂ්‍යයන. ඒ කියන්නේ ඒගොල්ලන් තෝරේ නෑ දෙවියන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමක් කියන එක. ඒක නමුත් මඟ පෙන්වීම ලබන අය ඒගොල්ල යනවා දාසෙන් දාසට ඉහළට. ආමෙන්. බදා දෙවියන් වාසයව යමෙක් අතාරන කොට එක පාට මුකුත් වෙන්නේ නැහැ. අවුරුද්දක් ගියාමයි ප්‍රශ්නේ බලපෑවේ. අද සමාජ අතාරන කෙනෙක් කෙනා යාච්ඤාව අතාරිනවා. අර යාච්ඤා අත මුකුත් වෙන්නේ නැහැ. එදා වගේ අපිට සැපෙම තියෙන කෑමක් තියෙන ප්‍රීතියක් තියෙන යාච්ඤා අතරේ වාසයම තියෙනවා. සමාජ දස්නේ කොට තියෙන අතාරලා දානවා. ඒ වුණාට අපිට සැපෙම වෙනදාගේ මත වැඩියක් තියෙන. යාගේම සමාජ වලට බයිබලය කියීම අතල්ල දාන ඒ වුණාට මුකුත් ප්‍රශ්නයක් නෑ. සමහරය පාපේ ඉන්නවා, මුකුත් ප්‍රශ්නයක් නෑ. නමුත් අවුරුදු කාලයක් යනකොට එකපාද වෙනාසකෝ දඬුවම් කරමින් සැරණ එක්කෙනෙක් කියලා එන්නේ. නමුත් අවුරුදු 10ක් 20ක් යනකොට අන්න ප්‍රතිඵල, අන්න වැටීම වැටෙන තම නැකිටින්න බෑ. බල සුද්ධාත්මයන් වහන්සේ රසේ බැලුව වැටී කල නැවත නැකිටවන්න බෑ කියලා. එක පාට මුකුත් වෙන්නේ නැද බොහෝ දේවල් අතාරිනවා මිනිස්සු.
අතහරයාට මිනිස්සු කල්පනා කරලා මොකුත් වෙලා නෑනේ. ම එදා දස්සේ කොටස්තුන් දැන් දෙන්නේ නෑ මම. එවුණාටම ඉන්කම් එක එමව තියෙනවා, වෙනස් වෙලා නෑනේ. මම එදා යාච්ඡා දැන් යාච්ඡා කරන්නේ. නමුත් මගේ සමාදානෙසු එම තියෙනවා. මම දැන් සාභාගුල සාභාගුල එක දවසයි. එවන මට තියෙනවා, මගේ හැමදාම තියෙනවා. තවත් අවුරුදු 10 පව් වෙන්න ඕන ප්‍රශ්න මතුවෙන්න. එක පාට ප්‍රශ්න මතුවෙන්නේ රාවීමට. 10 අවුරුද්ද කනකොටයි ප්‍රශ්න මතුවේ පවුලට. කාලයක් ඇද්දී දෙවෙනා මක්ක දෙම පාමූල අතාරිනකොට මිනිස්සුන්ට කාලයක් යනකොට, ඒ කියන්නේ එදින් එදා මොකුත් වෙනවා නම් මිනිස්සු එකෙක් කන ඇරෙන්නේ නැහැ. යන අතමාරු ගෝලේ අවුරුදු 10ක් 20ක් යනකොට අන්න ජීවිතේ වැටීම පටන් ගන්න. හාලෙලූයා හාලෙලූයා. නම් දෙවියන් වහන්සේ තුල ජය ගන්න කොම උන්නාස් බයිබලේ කියන උන්නාස්සේ පාමුල උන්නාසේ නායම කියන නුඹ ඌගේ පාමසු මැරලා පාමුල ඉන්න කියලා කියනවා. හාලෙලූයා. ඈ ගුරුකම දෙවියන්සේ දෙන්නේ නුඹ යන මහවතේ නුඹ මහවත හැරෙනකොට මම නුඹට යුනිවර්සිටි එකක් නෙමෙයි දෙන්නේ ගුරුකම්. මම නුඹට ගුරුකම් දෙනවා. හාලෙලූයා. ඈ පාමුල ඉන්නවා බොවෙස්කි. දෙවියන් වහන්සේ වචනේ 14 වෙනි පදේ සූතුනේ 14 කියවට දැන් බඩ ඔබට ඕන හරි මැසේජ් එකක් පල්ලේට ඕනේ. ඔත මුකුණ යන ලේන විදියවත් අලකෙල් දාන විදියවත් නෙමෙයි, hina wen ewa nemei. hina wen onna oba wikata chitta padi walanda ena deshana karana kena oba hina gasthanne hina obata hina wen ona wikata chitta padiya balanna. namuth deshana karana kena deshana karanna one obata mataka thiyena paniwediya e jeevithe wenas karana paniwediya obata abhiyogama paniwediya thiyenne hawen oba uswas karana paniwediya බොට ඡායදෙන පුළුවන් පණිවිඩයක්. අපි අපොලස් සන්නාදද බො කලවන්න පුළුවන් පණිවිඩයක්, බො නිදහස් කරන පණිවිඩයක්. හාලෙලූයා. අපි අපොලස් සන්නාදද. හාලෙලූයා. ඔබ 2018 ඔබ ජාගන්න ඕනාද? තේ වචනේ පිරිසුදු කරන්න සමාව. ඒ තිත්තකම් ඔබ පාත්‍ර එලාවේ ඉර්ෂ්‍යාව පෙදී තමාගේ මුඛයේ අසුරුව නැගෙනීම බදන බෝ පාත්‍ර එළනවා. ඔබ මේ දේවන් වාසී වචනේ බෝ වතුරේක පිරිසුදු කිරීම. ෘත කියන නායමින ඔබ පිරිසුදු වෙන්න. පිරිසුදු වෙලා පාවසුම් ළඟ ඉන්න. පාමුලෙන්ට ද ෘත තුනේ 14 මෙහෙම කියනවා. ඈ මුළු රෑ පාමුල හිටියා කියලා කියනවා. ජේසුස් වහන්සේ මුළු රෑ පියාගේ පාමුල හිටියා. බදන්නාද ඔබ ජේසුස් වහන්සේ පාමුල විනාඩි 5ක් නෙමෙයි හොඳ කාලයක් ගත කරන්න පුරුදු වෙන්න. ඈ මුළු රෑ කිටියා කියලා කියනවා බොවෙස්ගේ පාමුල, බොවෙස් ජීසස්. අද සමහර අයට පාමුල වලින් මොකද බැලද දැන් යාච්ඤානේ මට වේලා නැහැ. නමුත් ඈ මුළු රෑ කිටියා බොවෙස්ගේ පාමුල. නමුත් ඇඳෙන ගන ප්‍රථම ඔවුන් ඇරුණා කියලා කියනවා. ඇඳෙන ගන ප්‍රථම ඔවුන් ඇරුණා. ඇරන වෙලාවේදී 15 වෙනි පදේ මොකද කියන්නේ? 15 වෙනි පදේ බොවෙස් කතා කරලා කියනවා මගේ දියණියේ මේ පොරොණ රෙද්ද අල්ලන්න. මේ පොරොණ රෙද්ද ලොකු බ්ලැන්කට් එකක් අල්ලන්න. බදන්නාද යව නැලි අයක් බොවෙස් මැනලා දුන්නා රූට් අපි අපොලස් සන්නාද යද්දී. 15 වෙනි පදේ කියවන තව ඕ නුඹ පොරවාසිර සලුව මේ ගෙනෙන්ට අල්ලා පන්නේ කීවේ. ඈ ඒක ඇල්ලු කල යවනැලි හයක් මැන ඇපිට තබා නූරට ගියේ. බදන්නවාද ඔබේ ශක්තියෙන් කරන දේට වඩා දෙවියන් වාසයේ පාමුළු ඉන්නකොට ඔබට උතුරා යන්න සපේනවා. දෙවියන් වාස අපි අපලසන්න ආදද දන්න මේ චර්ච් එක තට්ටු දුන්න හදලා තියෙනවා, තිර දාලා තියෙනවා, පුතු මාරු කරලා තියෙනවා. අවුරු යමක් කරන ඇයි දෙවියන් වහන්සේගේ පාමුළු ඉන්නකොට දෙවියන් වහන්සේ අපේ ශක්තිය එකතු කරන දෙයට වඩා ස්වාමීන් වහන්සේ අපට උතුරා යන දෙන්නේ.
ඔබ මේවාල මේකානින් ආල මේකනි පිට කරනවාන මේ චර්ච වැඩකුත්නයබෝ. ඔබ සලංශය කරගන ඔබ සපලව ජීවිතය කරෙන්ද. බෝ සපල කර මුදල්ල මතින මේ දෙවියන් වහස යපලස්සන්න ආද ඇති. ඔබ රජය නෙමේ භාෂවා දකර රජයට බ භාෂවා රජ දෙම ඔබ 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 දේව ආණ්ඩුවන්නේ. ඔබ දෙවියන් වහන්සේ බදන්නාද කින් ජේසු ස්වාන්ස අප යපලස්ථාන වේ රජ වේ රජ නිවටෙක් නෙමේ. හාලෙලුයා වේ රජ රජුන්ගේ රද අප යපලස්ථාන ආද ඇති. හාලෙලුයා කින් ඔෆ් ද කින් ලෝඩ් ඔෆ් ද ලෝඩ්. ඔබ උන්වහන්සේ පාමුල ඉන්නන උන්වා ඔබ එකතු කරන්නේ පොඩ්ඩයි. ඔබ එකතු කර ඔබටත් මදි දරුවන්ටත් මදි. ඇ ඔබේ අතින් වැඩ. නමුත් ඔබ එකතුකරපදේ පොලියට දෙගීල්ලා. එකතුරේ එකතුකරුවදේ ඉස්පිතාලට ගිහිල්ලා. ඇය ඔබ අතින් එකතු කරන්නේ. නමුත් ඔබගේ එකතු කරන වඩා දෙවියන් වහන්සේ පාමුල ඉන්නකොට දෙවියන් වහන්සේ පිරෙන්න ඔබට උතුරා යන්න සපයනවා. හාලෙලුයා යපලස්සනාද දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ පාමුල නැති හැම වෙඟ කම්මුල ඉන්න. දෙවියන් වහන්සේගේ වචනේ දාවිත් කියන මේම මොනා දාවිත් කියන්නේ ඔබ මගේ සතුරන් ඉදිරියේදී මට භෝජන පිළිවෙල කරන්න. God prepare, God prepare a table to me before my enemy. දෙවියන් වහන්සේ දෙපාමුල ඉන්නකොට ඔබ වශනේ පිරිසිදු වෙලා දෙවියන් වහන්සේ ඔබට භෝජන පිළිවෙල කරනවා. මම ඔබට භෝජන පිළිවෙල කරනවා. දෙවියන් වහන්සේ සුවය පිළිවෙල කරනවා. ආවුස පිළිවෙල කරන ළමයින්ව පිළිවෙල කරනවා. බදන්නවාද දේවයන්න ඉතාන්ට ඔබ ගන්න මැසේජ එක බහිතාන්ට මේක මේ පොතේ නිලති මේක අනාගත වාක්‍යේ මේ කතා කරන කුරුල්ලන්ට නෙමේ මේ කතා කරන පෞද්ගලෙක මට ඔබ පාමුල ඉන්න ඕනම් බයිබලේ දාවිත් කියනම් සතුරන් ඉදිරියේදී ඔබ මට භෝජන අරිනවා. හාලෙලුයා යපලස්සන්නාද ඇද්දේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලුයා හාලෙලුයා. මම පාමුල ඉන්න දෙවියන් වහන්සේ ඉඟියක් කළ නැහැ මට. මං කිසිම ඉඟියක් නැහැ මට. කිසිම බැංක් ලෝන් නැහැ මට. මේ කොම කරන්නේ කිසිම ඉඟියක් නැතුව. හේතු මා දන්නවා සීක්‍රට් දේ. රාස දෙවියන් වහන්සේගේ මිත්‍රත්වයත් එක්ක. රාස ඔබ ශක්තිය නෙමේ, රාස දෙවියන් වහන්සේගේ බලයයි. හාලෙලුයා. දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ. දෙවියන් වහන්සේ වචනයක දාවිත් පෙන්නනවා. හාලෙලුයා. මේ සුවය සපයන දෙවියන් වහන්සේ. අද මිනිස්සු දෙවියන් වහන්සේ දැස බලන්නේ මිනිස්සු දැස බලන එක සාපයක්. ඔබ පීඩන තුල සාගත තුල ඔබ මාරු වෙන එකනේ වැඩේ. ඔබ දෙවියන් වහන්සේට ඇරෙන එක අපි අපලස්සන්න ආදයක් දෙමු. ස්වාමීන් වහන්සේ ඔබට දෙදස් දාට ආශිර්වාද කරන්න කියලා. හමෙන් හාලෙලුයා. දහවැනි පදේ මෙහෙම කියනවා. රූත් තුනේ දහවැනි පදේ මොකද කියන්නේ? රූත් තුනේ දහවැනි පදේ කියනවා නුඹ පොසත් යවෝනියන් වා දුප්පත් යවෝනියස බලන්න නැතුව ඔබ දෙවියන් වහන්සේ බැලුව නිසා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරා. අපි අපලස්සන්න ආදයක් දෙන්න. ඔබ පෝස්ට තරුණයන්ක දිලුවේ තරුණය බැලුවේ නෑ. ඔබ දෙවියන් වහන්සේව බැලුවේ. මේ වසර ඔබේ ඇස් දෙසේ ඇස්තෝලින් බලන්න දෙවියන් වහන්සේ බලන්න එපා. ඔබ දන්නවාද පොලිසියේ ලොකු මාතුරුන් බලන්න එපා. මැතිමතුරුන් බලන්න එපා. ඇමරිකාවේ නෑදෑයින් ඔබ දන්නවා ඒ ඔක්කොම අදහිල්ලට ප්‍රතිවිරුද්ධ දේවල්. ඔබ දන්නවාද ඔබ අමාරු තැන අද ගොඩාක් බලන්නේ සල්ලි තියෙන මිනිස්සුන් අමාරු තැන. බැංක් වලට හැරෙන්නේ මිනිස්සු. එවාගේම අමාරු තැන පෝස්ට තරුණයන් කියලා කියන්නේ මිනිස් ශක්තිය දෙස බැලීම අමාරු තැන.
2018 ප්‍රේක්තුරු ඒකැන් ශාග්‍රාණයකම ලබන්නේව. 2018 ඡායගන්නේ ඔබ හැරන්න එපා පෝස්සත් මිනිස්සු වෙතෙන. ඒකයන්නේ මේ ලෝකේ විද්‍යාත්මක බලය. මේ ලෝකේ තිබෙන්නාව දේශපාලන බලය. මේ ලෝකේ තිබෙන්නාව සොයා ගැනීම් බලය. ඔබ අමාරුතන ඇරෙන්න කාවෙතට දෙවියන් වාශය බලන අප අපලසන්න ආදයක්ත්. මේක පෙත්තේ ඇදැලි වන්තෙක් බලනානම් මේ විදියට එයා ජීවිතයටත් කෙලින් වෙන්න ඇගයා. එයාට ජාග්‍රාණය කර එන්න ඕනාන මිනිස්සු දෙස බැලි මිනිස්සුන්ගේ තරාතර උසස්කම් තනතුරු දෙස බල්ලා එය දෙස බලනවානම් යා නවතින්ටනය ගමන. නමුත් පෝසල් මිනිස්ස බලන්න එපා කියල ඇබැලුවනෑ. යව් දුපත් බැලුවේැනෑ බැලුවනෑ මේ පොළොව. ඇ අමාරු තැන බැලුවේ කාවද තෙමියන් වාසේ ඇරිලා උන්නාසගේ මූුණ බැලුවා. පයබල මොකද පෙන්නු කරන්නේ. දෙමියන් වාසේ ඇත් ආශිවාද කළ. දෙමියන් වාසස් බලනකොට. දෙමියන් වාස අශවාදක මේ පල්ලේ කිසි බෝඩ් එකක් ගාලනය. බෝඩ් අවශ්‍යනය දෙමියන් වසද බලනවාන මිනිස්සු ගලාගන එන අප අපලස්ථන්න ආදයක්ද. දෙමියන් වා සපේන. හාලෙලූය අප අපලස්සන්න ආදයක්ද. දෙමිය වාස වචනයක පැදිලි කරල පෙන්නුම් කරන. ස්වමින්නා සාපත් දෙවියන් වහන්සේ. ඉනනතුර දෙවියන් වහන්සේ වචනේ බෝවෙස් ඇගේ දුරින් නැහැයෝ. කැනේ ඇගේ එලිමලගේ පෙළපත එන්න බෝවෙස්. බෝවෙස් සමාන කන ශීසස්. තකොට සංස්කෘතික නීති දීනවා. යම් යුදෙව් කාන්තාවක් වැන්ද පුනානම් එයාගේ ළඟ නෑය එයාගේ යුතුකම කරන්න ඕන. එයාගේ ළඟ නෑයාල් එයාට එයා විවාය කරගන්න ඕන. එතකොට එලිමෙලෙක් කොදන්නවාද එලිමෙලෙකෙන් නෑයෝ පෝවෙස්. එයා එයාගේ පෙළපත්තින් එන්නේ නාවමි කියනවා. ඒ පෙළපතින වස්තුකාරයකින්නවා බෝවෙස්. ප්‍රදන්නවාද පෝවෙස් ජීසස්. හාමෙන් හාලෙලූයා ප්‍රසංසාග ්‍යපලස්සන්නාදයක්ද. එලිමෙලෙක් එයාගේ ළඟින් නෑයා. එන රුද්දැන් වැඳපුයි. ඒනම් එයාගේ වගකීම ගන්න ඕනේ පෙළපතේ ඉන්නාව ඊළඟ නෑ කෙනා. හාමෙන් ප්‍රදන්නාද රුත් දෙවෙන්වා සැරුණා. එලිමෙලෙක් බෝවෙස් කතා කරලා කියනවා ගඩුමාල්ලන්ට රුත් හතර එකලොස්වෙනි පදේ. රුත් හතර එකලොස්වෙනි පදේ කියවන්ට. හාලලූය දෙවන්න හතර එකොලා බෝවෙස් කතා කල්ල කියන වැඩුමාල්ලන්ට වැඩුමා රැස් කරනවා. රැස් කල්ල කියනවා රැස් කල්ල කතා කල්ල කියනවා මගේ වගකීම මේ සහෝදරියෝ විවාය කර ගැනීම. බදන්න එ හේතු මොකද කියෙන දන්නවාද. ඇ අමාරු තැන දෙවියන් වහන්සේ දෙස බැලුවා. දෙවියන් වහන්සේ සියල්ල සූදානා කරන. බදන්නවාද ඇ බැලුවෙන මගුල් කපුුවෙත් දෙෙස. ඇ බැලුවේ දෙවියන් වහන්සේස. දෙවියන් වහන්සේ සූදානම කරන්නේ හොඳ දේවා. අමේ අපි අපලස්සන්න ආදයක්ද. බදන්නාද උන්වහන්සේ නුඹලා බිත්තරයක් ඉල්ලන ම ගෝනුස්සේ දෙන්න නෑ කියලා කියනවා. රොටියකට ගලක් දෙන්න නෑ කියලා කියනවා. ජේසු ශ්වාසද විශ්වාස ඔබේ ජීවිතය පවුල දීනවානම් දෙවියන් වහන්සේ සරුපයි ගල් ඔබේ ගෙදරට එවන්නේ. ඔබගේ ගෙදරට එවන්නේ යහපත්දේ විතරයි. අපි අපලස්සන්න ආදයක්ද. හාලෙලූයා. නිවසන යහපත් දෙන්නේ දෙවියන් වහන්සේගේ. දාවිත් කියනවා ස්වාමීන් වහන්සේ මගේ ඉඳේරා යහපත්කමත් කරුණාවත් මගේ ජීවිතයේ සියලු දවස්වල මානු වෙනවා. අපි අපලස්සන්න ආදයක්ද. බදන් රටවල් ඇමරිකාගේ කොරියාගේ රටවල් කිතුණු හරියට තමයි වගකීම් හරියට කරනවා. ඒ සෙනග පළව සෙනග ඒ සෙනගට පුළුවන් තවසන ආශිර්වාද කරන්න.
ඉන්දියාව ශ්‍රී ලංකා වශනය දන්නවා කම්මැලිකම අලස්සකම ලෝභකම ඉර වෙලා දීගෙන. එකතින ඉන්දියාව වැස්ස ශ්‍රී ලංකා මේමෙන් අපි ජයගන්නවා. අපි දෙවියන් වහන්සේ වචනේ තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේ කවුද මේ සියල්ල සපේන කියලා. හාලෙලූයා. ඒක නිසා ඉන්දියාව ශ්‍රී ලංකාව ඉර වෙලා දිනවා. නමුත් ඔබ වචනේ තේරුම් ගන්න. දෙවියන් වහන්සේට ඇරෙනවා නම් උන්වහන්සේ සූදානම් කරන්නේ ආපද්දේ. බොහොමස් කියන මම විවාහ කරගන්න වැඩමවල කැමති වෙනවා. ඔබ දන්නවාද? මනුෂ්‍යයාගේ මාර්ග දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන විට උගේ සතුරෝ සමීකරණය කියලා කියනවා. මේස ඔබගේ සතුරෝ සමීකරන්නේ මේ 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 සාමනුෂ්‍යරු නෙමෙයි. ඔබේ සතුරෝ සමීකරණ පොලිසියෙන් උසාවියේ නෙමෙයි තවත් එක වැඩි වෙනවා. ඔබේ සතුරෝ සමග වෙන්න ඔබේ මාර්ග දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්න. මේ මාර්ග ප්‍රසන්න වෙන දෙවියන් වහන්සේ සතුරෝ ඔබත් එක්ක සමග වෙන්න යනවා. හාලෙලූයා. පැපලසන්න ආදයක්ද නකොට වැඩුමාල කතා කරලා කියන මෙහෙම වැඩුමාල කියනවා මෙහෙම එයා විවාහය කරගෙන අපි එකට සාක්ෂිකාරේ ඊට පස්සේ වැඩුමාල ආශිර්වාද කරනවා. ඈ ඔබ දන්න ඈ අන්න ජාති ස්ත්‍රිය ඈ හැරුණා දෙවියන් වහන්සේ වෙතට. ඈ මොහොබ් ස්ත්‍රිය ඇ සාපේ රටෙන් ඉන්න ස්ත්‍රිය. නමුත් ඇ දෙවියන් වහන්සේ බැරුණා බයපල පෙන්නු කරනවා. වැඩුමාල කියන අනුබ ඉස්වල් ගොඩ නැගුවා රාකෙස්සා ලියා වගේ ආශුව ස්ත්‍රීන් බවට පත්වෙන කියල කියන. ඉස්වල් ගොඩ නැගුවේ රාකෙස්සා ලියා ගෝත්‍ර දොලා ඒ දරුවන් බී කලේ ඒ ස්ත්‍රී. එනම් වැඩුමාල කියනවා ලියා හා රාකෙල් වගේ මාසුරද ස්ත්‍රියෙක් වෙන වෙන්න යන අපි අපලසන්න ආදයක්ද. ආමෙන්. හොලි ස්පිරිට්. ආමෙන්. හාලෙලූයා. අපි අපලසන්න ආදයක් දෙවියන් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේට හැරෙනකොට දෙවියන් වහන්සේ ඔබ අසරණ කම ඔබේ කැන්සල් කරලා ගෞරවනීය භාවයට ඔබ ගේන්න යනවා. ගෞරවනීය කෙනෙක් වෙන්නේ. හාල මෝ පිස්ටි වැඩුවාල කෙනඹ ලියා වගේ වෙනවා. නුඹ රාකෙල් වගේ ඉස්සල් ගොන්නගු මවුරු වගේ වෙනවා. නුඹ මක්නිසාද හැරුණා දෙවියන් වහන්සේ වෙතට. හාලෙලූයා. මෝ බොවෙස් විවාහ වුණා නෑව. බයිබල 13 වෙනි පදේ කියනවා රූත් 7 නාතුම කියනවා දෙවියන් වහන්සේගේ කුසේත ගර දරුවෙක් දුන්නා. පිරිමි දරුවෙක් දුන්නේ කුසේට. හාලෙලූයා. ආමෙන්. අපි අපලසන්න ආදයක් දෙමු. අර කුසේට දරුවෙක් දෙවෙන් වාසය. බදන්න බයිබලේ පෙන්නුක නෑ. අමාරු තැන දෙවෙන් වාසයස බැලුවා. ඇයි කුසේ දරුවෙ බිවුණා පිරිමි දරුවෙක්. නම දම්මන් එයාට ඕබෙත් යන නම. ඕබෙත් දරුවෙකු බී කලා. යෙස්සයන නම දැම්ම අයාට. යෙස්සේ දරුව පී කල ඇයට දාවිතයන් නම තැබුවා. යෙස්සේ බයිබල පෙන්නු කරද අලුත් ගියසුමට යන්න අලුත් ගියසේ මතය පොතේ පලනි පරිච්චේද පස්සනි පදය කියවාට. මතේ පලනි පරිච්චේද පස්සනි පදය කියවාට. මේ උදස්සන දෙවෙන් වස ඔබ දෙවෙන් වහසේ වචන ඉගෙන ගණ්ඩුව. ඔබගේ බිස්සස්ස රක්ෂාවල් පුල නිවාටු දාලාරී. පයිපනේ දෙවියන් වහන්සේ අනුව යන්න ඔබ සඵල කරන ආසම සුපුරා තියෙන පෑ තුනක බබල් පාඩම. ඔබට පුළුවන් කැමැතියන්ට ඇවිල්ලා ඔබගේ ආත්මික ජීවිතේ පළවත් මනුෂ්‍යයෙක් වෙන්න. ආමෙන්. දේව පාමුළු ඉන්නකොට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන ඔබට බොහෝ දේවල් මැනලා දෙන්න යන උන්වහන්සේ. හාලෙලූයා. පමණකේන මතෙ මේකේ පා මොකද කියන්නේ? සල්මොන් දාව රාබ් ගේ පොමේ සුපදුනා කියලා කියනවා. සල්මොන්ට දාව රාබ් ගෙන් පොමේ සුපදුනා කියලා කියනවා. බොවෙස්ට දාව රූත් ගෙන් ඔබෙත් සුපදුනා කියලා කියනවා. ඔබෙත් දාව යෙස්සේ පුදුනා කියලා කියනවා. යෙස්සේට දාව දාවිත් පුදුනා කියලා කියනවා. පරම්පරා 42යි
දාවිදේ වංශයෙන් මෙසායා ගැලුම්කරු ලෝකයට පැමුණ අපි අපලසානාද පරම්පර 40ක් යනකොට දාවිදේ වංශයෙන් ප්‍රධාන ජේසුස් වංශේ බිවුණේ ජේසුස් වංශේ බිවුණේ ප්‍රධාන කාගේ වංශයෙන්ද මෝහ පිස්විය දෙවෙනා සරුණා ඇගේ චරිතේ පෙන්නු කරන බයිබලයේ ජාග්‍රාහක ස්ත්‍රියයි මේ 2018 කොම ජාග්‍රහණය කරන්නේ රූත් පොත කියවන්න එතන කියවලා එක පිළිපදින්ට 2018ව ජාග්‍රහණය මනුෂ්‍යයයි අපි ආශා කරමු 2018 ජාගන් ආත්මික පැත්තෙන් ඔබ හා ඔබට සපයන්න පුළුවන් ඉතාලියට නෙමෙයි ඇමරිකාවට නෙමෙයි ඔස්ට්‍රේලියාවට නෙමෙයි එංගලන්තර නෙමෙයි ප්‍රධානම යක පාලනක දෙවියන් වහන්සේ හාලෙලූයා ප්‍රශංසා වේවා දෙදාස්ම ජාග්‍රහණය කරා යන්න හැම කිතුනේ ජාග්‍රහණ ගෙදර කම්මැලි කමෙන් ඉඳලා දෙවනද අත්හැරලා බවියෝ වෙනට වඩා හොඳයි දේව පාමුල ඉඳලා ඡාය ගන්න එක වෙනිවස් කැළඹිලා තියෙනවා ව්‍යාපාරික වියවුල් වෙලා තියෙනවා මනුෂ්‍යෝ සිත් කැළඹිලා තිබෙනවා හේතු ජාග්‍රහ ජීවිත මනුෂ්‍යෝ වැටිලා තිබෙනවා හේතුව දන්නවද උපදේශ දුන්න නුඹ දෙවියන් වහන්සේගේ බෝවෙස්ගේ නිදාගතර පස්සේ ගිල්ලා පාසු මැරලා ඔහුගේ පාමුලින්ට බෝවෙස් චීසස් ජේසුස් වහන්සේ පාමුලු ඉන්නකොට වියවුල් භාවෙන් ඔබ ගලවනා උන්නාසේ පරචිත භාවෙන් ගලවනා ඔබ රෝගෙන් සාපෙන් ගලවනා උන්නාසේ උනාසව ජාග්‍රහණය කරගෙන යදා ජාග්‍රහණ ස්ත්‍රිය හලලූයා වේවා කිසි දෙයක් ඔබ ජීවිතයට බලපෑ නැද්ද තියන්න එපා මානසික ප්‍රශ්න ඔබ ගන්න එපා ඔළුවට ඇදහිල්ලෙන් ගමන් කරන්න ඕන පොඩි පොඩි දේවල් අල්ල ගන්න එපා ඒවා විෂකෝර සර්පයි ඒවා කැන්සර් ඒවා දේ වචනේ අල්ල ගන්න හරිද හාලෙලූයා අපි සුදි කරවුන්න ආසෙන්නේ